බංගලියන්ගේ අරමුණ මැච් එක දිනන එකලු දිනන්න බැරි වුණොත් කොහොම හරි ඩ්‍රෝ කරනවලු ඒකට ඕන විදිහට පිච් එක වෙනස් කරනවලු පළමු දවසේ සහ දෙවන දවසේ පිච් එක හොඳට තිබුණා තුන්වෙනි දිනේදී ලංකාවට ලකුණු ලබා ගැනීමට අමාරු තත්ත්වයක් පැවතුණා තුන්වෙනි දිනේ අවසානම වනට ලංකාව ලකුණු 106කට විකට් 6ක් තිබී ගොස් තිබුණා නමුත් හතරවන දිනේදී අනිවාර්යයෙන්ම බංගලියන්ට ගහන්න දෙනවා කියලා දන්න නිසා පිච් එක වෙනස් කරලාද මන්දා තුන්වන දිනේදී මන්දගාමී තනතිරුවක් තිබුණට හතරවන දිනේදී ඉක්මනින් ලකුණු රැස් කර ගැනීමට බංගලාදේශ ක්‍රීඩකීන් සමත් වුණා ඒ අනුව ජයග්‍රහණය සඳහා බංගලියන් හෙට දිනේදී ලකුණු 243ක් ලබා ගත යුතුය නැතහොත් කඩුලු තුන ආරක්ෂා කරගත යුතුය ඉතින් නිලස වීමට නම් බැටින් වලට හොඳ පිච් එකක් තිබිය යුතුය ඉතින් හෙට උදෑසන තනතිරුව සකසන විට එය බැටින් පිච් එකක් කිරීමට පුළුවන් මන්ද මීට පෙර තනතිරු සකසන්නන් එසේ ඕනතරම් කර තිබෙන බවටද සාක්ෂි පවතිනවා ඉතින් ඔය මොනව කරත් ලංකාව අනිවාර්යෙන්ම හෙට උදේවරුෙදිම බංගලියන්ව අවුට් කරලා ටෙස්ට් තරගාවලිය දෙකට බිඳුවක් ලෙස දිනලා බංගලියන්ව නෝන්ටි කරන හැටි බලන්න ආසාවෙන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න